මිත්‍රවරුනි, කොළඹ කතාවක් තියෙනවා වැඩ බැරි වුණත් ගම ගාල්ල කියලා. ඒකෙන් කියන්නේ වැඩෝ ඉන්නේ ගාල්ල කියන එකයි, වැඩ බැරි එකත් ගම ගාල්ල කියලා ෂේප් වෙනවා කියන එකයි. ගාලු දිසාව රටට වැඩ්ඩන් බිහි කරපු දිසාවක්. පූජනීය හික්කඩුවේ සුමංගල නාහිමියන්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් වගේ පැවිදි පඬිරුවන්, ලකී විජේරත්න වැනි රණවිරුවන්, ඒ වගේම නිදාස් සටනට පණපෙව් පේද්‍රී ස්වීරයා වැනි විරුවන්, W දානායක, CW කන්නංගර වැනි කෘතාස්ත දේශපාලඥයන්, සිරිල් ද සොයිසා, හෙන්රි අමරසූරිය වැනි දැවැන්ත දානපතියන්, සිරිල් පොන්නම්පෙරුම, DJ විමල සුරේන්ද්‍ර, එදිරිවීර සරච්චන්ද්‍ර, නන්දදාස කෝදාගඩ වැනි විද්වතුන්, LH මෙත්තානන්ද, RIT අලස් වැනි විදුහල්පති පියවරුන්, රටට දායාද කළ ගාල්ලට අපි ආවේ. ගාල්ලේ ඉන්න වැඩ්ඩන් රටට වැඩක් කරන්න නම් එකතු විය යුත්තේ සර්වජන බලය සමගයි කියන එක ගාල්ලේ ඉන්න වැඩ්ඩන්ට සිහිපත් කරන්නයි. මිත්‍රවරුනි, ජනතාවට සුභාරංචියක් කියන්න කියලා 26 වෙනිදා ජනාධිපතිතුමා ජාතිය ඇමතුවා. ජනාධිපතිතුමාට අපි කියනවා, ජනාධිපතිතුමනි, ජූනි මාසේ ඔබතුමා ජාතිය ඇමතුවා, ඔක්තෝබර් මාසේදී ජනතාව ජනාධිපතිතුමාට අමතන්න නොවිසිල්ලෙන් බලන් ඉන්නවා. ඒ නිසා ඔක්තෝබර් 5 වෙනිදා වෙන්න කලින් මතක ඇතුව ජනාධිපතිවරණ තියන්නේ කියලා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා. එදා මුළු රටම නොවිසිල්ලෙන් බලන් හිටියා, මොකද්ද බොලේ මේ සුභාරංචිය කියලා. සමහරු කිව්වා, ඔය යන්නේ විදුලි බිල අඩු කරන්න. සමහර ඔට්ටු අල්ලනවා, නෑ නෑ, ඩීසල් පෙට්‍රල් අඩු කරන්නයි යන්නේ. මිනිස්සු අඩුම ගානේ හිතුවා, අර හිටපු ජනාධිපති නම් ජාතිය අමතලා 17 එක රුපියල් 100ට දෙන්නම් කිව්වා. අඩුම ගානේ ඒ වගේවත් අඩු කිරීමක් ලැබෙයි කියලා. නමුත් මිත්‍රවරුනි, එතන එම සුභ ආරංචියක් තිබුණේ නෑ විතරක් නෙවෙයි, මාස දෙකක් පිළුණු වෙච්ච කතාවක් තමයි සුභ ආරංචියක් කියලා එදා අපිට කිව්වේ. මොකද ඒ කතාව මිත්‍රවරුනි, මේ දිවිපාර්ෂික ණය කියන්නේ චීනය, ඉන්දියාව, ජපානය වගේ රටවල් වලින් ගත්ත ණය. මේ ණය හිමියන් එක්ක අවුරුදු දෙකමාරක් කතා කරලා අප්‍රේල් මාසේ වෙනකොට යත්නම් එකඟතාවයක් හදාගත්තා ණය ටික ආපහු ගෙවන්නේ කොහොමද කියලා. හැබැයි අපේ ණයවල ලොකුම කුට්ටිය ඕක නෙවෙයි. ලොකුම කුට්ටිය තියෙන්නේ වාණිජ ණය, බැඳුම් කර බැංකු වලින් ගත්ත ණය. මේක තමයි ලොකුම කුට්ටිය, මේක තමයි විසඳ ගන්න අමාරු කුට්ටිය. දැන් ඔය රටවල් වලින් ගත්ත ණය කියන්නේ මොනවද? ඒ රටවල මහජනතාවගේ මුදල් අපිට ණයට දීලා මේවා ප්‍රතිව්‍යුහගත කරන්න සාකච්ඡා කරන්න එන්නේ නිලධාරීන්. අතින් පයින් යන්නේ නැහනේ, උන්ගේ සල්ලි නෙවෙයිනේ. පොලිය ටිකක් කපමුද කියලා ඇහුවම කපමු කියනවා. ණය ගෙවන එක තව ටිකක් කල් දාලා දෙන්න බැරිද කියලා ඇහුවම ඕන තරම් කල් ගන්න කියනවා. හැබැයි අර බැඳුම් කර ණය හිමියෝ විදියට සාකච්ඡාවට එන්නේ තමන්ගේ සල්ලි ණයට දුන්න කට්ටිය. ඒ මිනිස්සුත් එක්ක බේරගන්නක ලේසි නෑ. ඒ අය පොලිය කපන්න ලෑස්ති නෑ. ඒ අය ණය ගෙවන එක කල් දාන්න ලෑස්ති නෑ. එක ඩොලරයක් අඩු කරනවා කියන්නේ ඒ අයට ඇඟෙන් කෑල්ලක් යනවා වගේ වැඩක්. අප්‍රේල් මාසේ රටවල් එක්ක ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ අවසන් කරලා අර වාණිජ ණය හිමියන් එක්ක සාකච්ඡාව ඉදිරියට කරන් ගියා. එතේ කරගොල්ලොත් එක්ක ගිවිසුම් අස්සන් කරේ නෑ. සාකච්ඡා ඇදෙනවා, හැබැයි එකඟතාවයක් එන්නේ නැහැ. අගෝස්තු මාසේ වෙන විට ජනාධිපතිවරණ ප්‍රකාශයටපත් කරන්න ඕනි, ඊට කලින් බංකොලොත්භාවයෙන් මිදෙන්න ඕනි, වැඩේ කරගන්න බෑ කියලා තේරුණාට පස්සේ අර අප්‍රේල් මාසේ එකඟතාවය හදාගත්ත රටවල් එක්ක ගිවිසුම අත්සන් කරලා මෙන්න අපි බංකොලොත්භාවයෙන් මිදුණෝ කියලා රූපවාහිනියෙන් ජාතිය අමතලා කිව්වා. හැබැයි ආණ්ඩුවේ කතාවට හොඳම ඩොක්ක යන්නේ වෙන කවුරුවත් නෙවෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ජනාධිපතිතුමා ජාතිය අමතලා
කිරිබත් කවලා ප්‍රතිඥ පත්තු කරලා නටන අතරේ මූල්‍ය අරමුදලෙන් නිවේදනයක් දාලා කියනවා, දිවි පාර්ශ්වීය ණය හිමියන් සමග ඇතිකරගත් එකඟතාවය බංකොලොත් භාවයේ මිදීමට තැබූ එක් පියවරකි කියලා. කවුද එහෙම කියන්නේ? බංකොලොත් භාවයෙන් තාම මිදිලා නැහැ, එකම එක පියවරක් ඉස්සරහට තැබුවා විතරයි කියලා කියන්නේ අපි නෙවෙයි, ආණ්ඩුවේ ආදරණීය IMF එක. මේ කාර්යයට මිත්‍රවරුනි, කවුරු හරි ආණ්ඩුව කතරගම වඳින්න පඳුරු ගැට ගහගෙන පූජා වට්ටි අරගෙන අධිවේගෙන් දානව වාහනේ කතරගම බලා යන්න, ගාල්ල පවු කරලා ටිකක් දුර යනකොට පස්කන්දක් කඩා වැටිලා මොනුරු වේන් මේන් පැනලා පාරේ යන්න ටිකක් අමාරුයි කියලා දැක්කට පස්සේ අර කතරගම බලා ගිය වාහනේ හරවගෙන ඇවිල්ලා ගාල්ලට ඇවිල්ලා පව් ප්‍රදීපාගාරේ ගාවට ගිහිල්ලා හරෝ හරා මෙන්න අපි කතරගම ආවා කියලා පූජා වට්ටි ප්‍රදීපාගාරේට පූජා කරා වගේ වැඩක් තමයි ඔය කරේ. ගාල්ලේ ඉඳගෙන ජාතිය අමතලා අපි කතරගම ආවෝ කිව්වට මේ රටේ බුද්ධිමත් බෞතර ජනතාව රැවටෙන්නේ නැහැ. රැවටෙන හරක් ටික තමයි අර රතිඤ්ඤ පත්තු කරලා කිරිබත් කාලා නැටුවේ. එහෙම නැටුවේ ටිකයි බෞතරේ මේ බොරුවට රැවටුන්නේ නැහැ මිත්‍රවරුනි. මේ දිනවල ඡන්දෙ කිට්ටුයි. ඡන්දෙ කිට්ටු වුණාම ගෙම්බන්ට වටිනාකමක් එනවා. තමන්ට ප්‍රතිපත්තියක් නැති බලයට කෑදර ඇමතිකමක් වෙනුවෙන් මුදල් කුට්ටියක් වෙනුවෙන් ඕනෑම වෙලාවක පනින්න සූදානම් ගෙම්බන්ට දැන් වටිනාකම ලැබිලා තියෙනවා. ලබන මාසය ජූලි මාසය ගෙම්බන්ගේ මාසයයි. අනිත් මාසවලදී ගෙම්බ කෑ ගහන්නේ බක 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 කියලා. හැබැයි ලබන මාසේ ගෙම්බෝ ටික කෑ ගන්න පටන් ගන්නේ රනිල් හොඳයි රනිල් හොඳයි කියලා. ඔන්න දැන් ලබන සඳුදා වෙනකොට මම හිතන්නේ දෙවෙනිදා තුන්වෙනිදා වෙනකොට ගෙම්බෝ ටික බක බක අතෑරලා රනිල් හොඳයි කියලා කෑ ගන්න පටන් ගන්නවා. අන්න ඒ ගෙම්බන් අඳුරගෙන මීළඟ පාර්ලිමේන්තු මැතිවරණෙවත් ඒ ගෙම්බි රැළ ගෙදර තියන්නට මේ රටේ ජනතාව වග බලා ගත යුතුයි. මිත්‍රවරුනි, අවසාන වශයෙන් දැන් සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ අපේක්ෂකයන් නම් කළ අවුරුද්දකට වැඩි රට වටා බොරු කී කියා යනවා, හොරු අල්ලනවා කී කියා යනවා. හැබැයි මේ පවතින අර්බුදයෙන් රට ගොඩ ගන්න විදිය හදපු වැඩසටහනක් අද දක්වා ඉදිරිපත් කරන්න අසමත් වෙලා තිබෙනවා. සර්වජනේ අපි එළියට දාපු පළවෙනි දවසේම සර්වජන බලයේ ගිවිසුම අත්සන් කරපු දවසේම අපේ ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කරා. අපි මෙදාපාර ඉදිරිපත් කරන්නේ ප්‍රතිපත්තියක් නෙවෙයි, පියවරෙන් පියවර මේ රට මේ අර්බුදයෙන් ගොඩ අරගෙන ජයකෙලි නංවන වැඩසටහනයි. අන්න ඒ නිසා රට හැදෙන තැන සර්වජන බලය සමග බුළු ගාල්ලටම එක් වෙන්න කියන ආරාධනාව කරමින් දේශප්‍රේමී ඔබ සැමට ජය වේවා, සර්වජන බලයට ජය වේවා, අපේ ආදරණීය මාතෘභූමියට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මන් නියඬ වෙනවා.